අයිබෝන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශය ආරම්භ කිරීමට සූදානම් හරිද හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති තුලින් මම උදේෂානිඩ මේ ගෙදර ප්‍රථමින් සිරස්තල විපක්ෂයේ සහ දෙස් විදෙස් අන්තවාදී බලවේගයන්ගේ අසත්‍ය ප්‍රචාර වලට රැවටෙන්න එපා මේ උත්සාහයේ රට අස්ථාවර කිරීමටයි ජනපති ගාල්ලේදී ගම සමග පිළිසඳරක් වැඩසටහනට එක්වෙමින් කියයි ශ්‍රී ලංකාව තුල බුර්කාව තහනම් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවට ඇමති සරත් වීරසේකර අත්සන් තබයි. අසත් සාලිට එරෙහිව අදත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි. වහපාදේ හා ජිහාඩ් මතවාද පතුරවන පුද්ගලයෙකු ත්‍රස්ත විමර්ශන කොට්ටාෂෙන් රඳවාගෙන ප්‍රශ්න කරයි. වර්තමාන අන්දරේලා බිලියන 16ක සීනි කාලා ජේසීගෙන් චෝදනා. සීනි වංචාවේ වැරදිකරුවන්ට දඬුවම් ලබා දිය යුතුයි. ඇමති වාසු කියයි. උදෑසන ප්‍රවෘත්ති තුලින් ප්‍රථම අවධානය දේශීය පුවත් වෙත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ගම සමග පිළිසඳර වැඩසටහන් මාලාවේ 14 වන අදියර ඊයේ ගාල්ල හික්කඩුව ගලකුඩ ප්‍රදේශයේ කේන්ද්‍ර කරගෙනමින් පැවැත්ුණා දකුණු පළාතේ ප්‍රථම ගම සමග පිළිසඳරක් වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හික්කඩුව ප්‍රදේශයේදී පැවැත්ුණා දුෂ්කර ග්‍රාමීය ජනතාවගේ ගැටලු සඳහා ගම්මානවලටම ගොස් විසඳුම් ලබා දීමට ක්‍රියාත්මක කරන ගම සමග පිළිසඳරක් වැඩසටහන් මාලාවේ 14 වෙනි අදියර ලෙසයි ගාල්ල හික්කඩුව ගලගොඩ ප්‍රදේශයේදී මෙම වැඩසටහන පැවැත්ුණේ පවුල් දහසකට අධික සංඛ්‍යාවක් ජීවත් වන මේ ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධාන ජීවන පයන් වන්නේ ධීවර කර්මාන්තය කෘෂි කර්මාන්තය කුරුඳු සහ කොහුලණු කර්මාන්තයයි වැඩසටහනට සහභාගී වීම සඳහා ගලගොඩ ජනපද කමිටු විදුහල් ක්‍රීඩාංගණයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාව සමග සුහද පිළිසඳරකද इन अनुतुरुवाई जनाधिपतिवर्या गम समग पिलिसंदर संवादात्मक वेडसटहनट सहभागी वुणे विविध चोदना अपे राजयट एल्लला तिबेन जनतावट बोरु मत शाल वशेन विपक्षे विशिन अरगनेनु इतरम कथा करपु देयक तमाई मे पास्कुइरिदा प्रहारे गेन एकतरा विरुद्ध पक्ष मंत्रीवरेक चोदना कल्ला तिबुना मेके पिटिपास्से इन्ने ममत बसिल राजपक्ष मैत्तुमत निसंक සේනාධිපති තුමත් කිය. මම CID එකට කිව්වා දැන් මේ අමේ දින තොරතුරු ඔයගොල්ලෝ අරගන්න. මන්ත්‍රීතුමාට එන්න කියලා කිව්වා ඔබ දන්න තොරතුරු කියන්න. තොරතුරු වසන් කිරීම ඒක සාපරාධී ක්‍රියාවක්. ඉතින් මේ තොරතුරු අහන්න ගියාම ඒ මන්ත්‍රීතුමා කියනවා නෑ මට සීය නැති වුණා. මට අමතක වුණා. එහෙම තොරතුරක් දන්නේ නෑ. එහෙම කියලා කියනවා. ඉතින් ඔය වගේ තමයි අමතක වෙන, දන්නේ නැති, සීහි නැති වෙන මේ තොරතුරු තමයි ජනතාවට ගෙනත් දෙන්නේ. දැන් අපි ඕක ඇහුවේ නැත්තම් ඕක ජනගත වෙනවා. ඔය වගේ අභූත චෝදනා තමයි විපක්ෂය හැමතිස්සෙම ගේන්නේ. අභූත චෝදනා. මේක දේශපාලනය ගාව ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක ජාතික ප්‍රශ්නයක්. එවැනි ජාතික ප්‍රශ්නයකදී මේ වගේ අභූත චෝදනා විපක්ෂය නගනවා නම් තමුන්නාන්සලාට හිතා ගන්න පුළුවන් අනිත් ඒවා ගැන කොහොමද චෝදනාද නගන්නේ කියලා. ඉතින් විපක්ෂයක් හැටියට චෝදනා නගන්න පුළුවන් තියෙන රජයට නමුත් ඒවා සත්‍ය තොරතුරු වෙන්න ඕන ජනතාව මුලා කරන තොරතුරු වෙන එක හොඳ නැහැ රජයක් හැටියට අපි දුර්වලලා තියෙන තැනක් තමයි මේවා ජනතාවට ගෙනෙන්නට හරියට අපි ඉදිරිපත් වෙලා නැති එක ජනතාව දැනුවත් කරන්න මේ අභිවෘත් චෝදනා ගැන විවිධ අභූත චෝදනා වලට රැවටෙන්නට එපා විශේෂයෙන්ම ජාතික ආරක්ෂාව පිළිබඳ දැන් බලන්න මේ කොමිෂන් සභා වාර්තාව පාස් කුවිරි මේක හැම තැනකම තියෙන්නේ පුන පුනා කියනවා ගිය පසුගිය රජය ජාතික ආරක්ෂාව වෙනුවෙන් කිසිම තැකීමක් කළේ නැහැ ඒකයි මේ පහර දීමට හේතුව ඇත්ත අපේ රජ යටතේ බෙදුම්වාදී අන්තවාදයටවත් එම නැත්තම් ඉස්ලාම් ආගමවාදී අන්තවාදයටත් අපි ඉඩ දෙන්නේ නැහැ සමහර අය මේ කාර්යයේදී රජයක් හැටියට ඒවා අතපසු කළා දැන් උත්සාහ ගන්නවා හිටපු ජනාධිපතිතුමාට විතරක් මේක පටවන්නට මේ ආණ්ඩුවක් හැටියට මේ පැහැදිලිවම පෙන්නලා දීලා තියෙනවා රජය රාජ්‍ය ආරක්ෂාවට නිසි තැන දුන්නේ නැත්තේ කියන කාරණේ. ඒ අය ඔක්කොම වග කියන්නට ඕන. ඒ ආණ්ඩුව හිටපු අය. අද අර වගේ මන්ත්‍රීවරු ඇවිල්ලා අභූත චෝදනා ගෙනල්ලා කාඩිනල්තුමා මේ ගැන ප්‍රකාශ කරලා තියෙනවා. සමහර දේශපාලන ප්‍රඥයන් මේකට සම්බන්ධයි ඒ අයගේ නම් මේක ඇවිල්ලා නැහැ කියලා. අපි ඒ අය ගැන හොයනවා. හැබැයි ඔය කියන දේශපාලඥයෝ අපිත් එක්ක නැහැ. මාව බලයට ගේන්නවත් අපේ රජයේ බලයට ගේන්නවත් ඔය කියන දේශපාලඥයෝ අපිට උදව් වුණේ නැහැ. එයා ඉන්නේ ඔය විරුද්ධ පක්ෂයත් එක්ක. අපිට අවශ්‍ය නැහැ කිසිම කෙනෙක් සම්බන්ධ නම් එයාව ආරක්ෂා කරන්න. අපිට කිසිම අවශ්‍යතාවයක් නැහැ. අපිට ඩීල් දාන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට 3-2 බලයක් තියෙනවා.
අපි බලයට ආවෙත් ඒ අයගේ කිසිම උදව්වකින් නෙවෙයි අපි අත්අඩංගුවට අරන් තියෙනවා පරීක්ෂණ ඉදිරියටම කරගෙන යනවා මේ සියලු දෙනාම අල්ලන තුරු අපි පරීක්ෂණ කරලා ඒකට ක්‍රියා කරනවා වාර්තාවේ අවශ්‍ය කොටස පළවෙනි වෙලුම හැටියට ඇවිල්ලා තියෙනවා ඒක තමයි ඉදිරියද අනිත් අය එක් විවිධ අය දුන්නු සාක්ෂි බුද්ධියන් සහ බුද්ධි තොරතුරු ඇතුළු ජාතික ආරක්ෂාවට අදාළ සාක්ෂි සාක්ෂිකරුවන් විසින් ලබා දෙන විට ඒවා රහසිගතව ලබා ගන්නා ලදී වාර්තාව ප්‍රසිද්ධ කිරීමට තීරණය කිරීමට පෙර මේ කරුණු සලකා බැලිය යුතුයි අපි ඉතාමත් ගෞරවයෙන් යුක්තව නිර්දේශ කිරීමට කැමැත්තෙමි ඒවා ජාතික ආරක්ෂාව ඒක නඩු දාන්න අවශ්‍ය නේව නෙමෙයි නමුත් ඒවත් මම පැහැදිලිව කිව්වා මේවා ප්‍රසිද්ධ කරන්නට එපා නඩු දාන්න අවශ්‍ය නම් පාවිච්චි කරන්න කියලා අපි නීතිපතිතුමාට ඒවත් බාර දීලා තියෙනවා. ඒ අවශ්‍ය තැන්වලට ඒවා අපි බාර දීලා තියෙනවා. විජාතික බලවේග මෙච්චර අපේ ආණ්ඩුවට විරුද්ධව නැගී හිටින්න. මොකද ප්‍රතිපත්තියක් වශයෙන් මේගොල්ලෝ අපි ගෙනියන මේ ප්‍රතිපත්ති වලට විරුද්ධයි. ජාතිකත්වය රටක ඇති වෙනවට විරුද්ධයි. ජාතික නායකයින් නැති වෙනවට විරුද්ධයි. දේශීයත්වයට විරුද්ධයි. ඉතින් ඒ වගේ මුදල් අරගෙන යැපෙන කොටසුත් අපේ රටෙත් ඉන්නවා. ඕන රටක ඉන්නවා. ඒ අයත් එකතු වෙලා මේවා ගෙනියන්න. බුර්කාව එසෙත් නැතිනම් හිජාබය තහනම් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව සඳහා අත්සන් කළ බව අමාත්‍ය සරත් වීරසේකර මහතා ඊයේ ප්‍රකාශ කළා. 2019 වසරේ අප්‍රේල් මාස 21 සිදු වූ පාස්කු ප්‍රහාරයත් සමගම බුර්කාව තහනම් කිරීමට අදාළව කතිකාවක් ඇතිවද ඊට නිසි නීතිමය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වුණේ නැහැ. එහෙත් මේවන විට බුර්කාව තහනම් කිරීම සඳහා වූ කැබිනට් පත්‍රිකාවක් සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය රිය අඩ්මිරාල් සරත් වීරසේකර මහතා අත්සන් තබා තිබෙනවා. ඊයේ මම අත්සන් කළා බුර්කාව තහනම් කරන ඒ නියෝගය ඒ කැබිනට් පත්‍රිකාව එක මේ ඊයේ පෙරේද ආපු ආගමික අන්තවාදී සංකේතයක්. ඒක නිසා ඒක අපි අනි परीक्षण मंडल හතරම ඔනු කරලා තියෙන සාක්ෂි අරගෙන තමයි නීතිපතිතුමා දැන් නඩු දාන්න ඕනේ. එතුමාගේ අතේ වැඩි දින අපි හිතනවා පුලුවන් තරම් ඉක්මනට අදාළ පුද්ගලයන්ට විරුද්ධව නඩු දාලා උන් නීතිය දැහැනට හසු කරගන්නේ කියලා. මේ අතර ආගමික අන්තවාදී දේශන පැවැත් වූ බවට චෝදනා එල්ලවන නීතිච්ච හිජාස් හිස්බුල්ලා සහ අල් සුහාරියා මද්රසා පාසලේ විදුහල්පති වූ සලීම් ඛාන් මොහමඩ් ෂාකිර් යන අයට එරෙහිව ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ පුත්තලම මහාධිකරණයේ වෙත අධිචෝදනා බහර දී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රාජ්‍ය අධිනීතිච්ච නිෂාරා ජයරත්න මෙනවිය ඊයේ ප්‍රකාශ කළා. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කරන ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සංවේදී කරුණු ඇතුළත් වෙළුම් 22ක් ජනාධිපතිවරයාගේ නීති අධ්‍යක්ෂ ජෙනරාල් හරිගුප්ත රෝහණදීර මහතා විසින් නීතිපතිවරයා වෙත බහර දුන්නා. මේ අතර පාස්කු කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විමර්ශන සිදු කිරීම සඳහා පත් කළ අනු කමිටුව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිසරයේදී රැස් වූ අතර එහිදී අදාළ අනු කමිටුවේ වාර්තාව ලබා දීම තවත් සති දෙකකින් පමණ ප්‍රමාද කිරීමට තීරණය කර තිබෙනවා. මේ අතර ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමින් මුස්ලිම් නීති කිසිසේත් වෙනස් නොකරන බවට හිටපු ආණ්ඩුකාර අසත් සාලි මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ඉදිරිපත් කළා. සහරාන් පන්නේ අන්තවාදීන් බිහි කිරීමේ අරමුණ ඇතිව අන්තවාදීන්ට මූල බීජ සැපීමේ අරමුණින් යුතුව කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ඉක්මනින් පරීක්ෂණ පවත්වා කඩිනම් පියවර ගන්නා ලෙස එහෙම නැත්නම් ඔහුව අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස තමයි අපි CID අධ්‍යක්ෂකවරයාට යොමු කළේ. ආණ්ඩුවේ ඇතැම් දේශපාලඥයින්ට අවශ්‍ය වෙලා තියෙනවද මේ අන්තවාදීන් එක්ක අනාගත ආණ්ඩුවල දීඝ කන්න කියන ප්‍රශ්නය අපිට තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා පොලිස් දෙපාර්තමේන්තුව ඉක්මනින්ම මේ සම්බන්ධයෙන් පියවර ගනීවි කියලා. දැන් අරලියගහ මන්දිරේ ඉඳන් නීතිය නමන්ට බලපෑම් එන්නේ නැති නිසා රංජන් රාමනායකගේ කෝල් නීතිය ක්‍රියාත්මක කරන අංශවලට එන්නේ නැති නිසා මේ රටේ මහජනයාට නීතිය කෙලින් ක්‍රියාත්මක කරන්න පුළුවන් පාලනයක් නිර්මාණය කළ තියෙන නිසා නීතිය ස්වාධීනව අසත් සාලිට විරුද්ධව ක්‍රියාත්මක වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත් මාධ්‍ය හමුවක් ඇඳවමින් අසත් සාලි මහතා ප්‍රකාශ කළේ තමන් රටේ නීතියට යටත් බවයි. සරත් වීරසේකර කියන පොලිසිය බාර ඇමතිවරයාගේ ප්‍රකාශය. තුමාණ දුර්ගඩ ඉස්සර ප්‍රකාශ කරන්නේ මාව අතර ගන්න. එයා අතර ගත්තොත් එයා වීරෙක් බවට පත් වෙනවා කියලා. දැන් ඊයේ කියනවා
මං දවස් දෙකකින් අරන් පෙන්නන්නම් කියලා. ඉතින් එතුමාගේ අවස්ථාව. එතුමා හැමතුමා එතුමා හිතනවා නම් අසත්සාලිව ගන්න ඕනේ කියලා. අසත්සාලි මොන චේතනාවෙන් ඕක කිව්වද කියන එක පොඩක් ඔයලා බලන්න බෑ. මගෙන් ආන්න බෑ ඉසර කවුරු හරි. අපේ චේතනාව තමයි අපි සියලු ජාතීන් එකට ජීවත් වෙන්න ඕනේ කියන එක. ඒ චේතනාව නිසා තමයි අපි දිගින් දිගටම සාරාංගගෙන කොම්ප්ලේන් දුන්නේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉඳලා වර්තමාන ලේකම් වෙනකම්ම අපි කොම්ප්ලේන් කෙරුවා. අතනෝර ගත්තද? ඒ ආණ්ඩුව වල කිසිම ආණ්ඩුවක් සාරාංග වාර්තාංගවල ගත්තේ නැහැ. හැබැයි කටින් කියන්නේ මොකද්ද? සාරාංගට කේලිය ලම්බු කියලා කියනවා. අපි සාරාංගටත් සල්ලි දුන්නා, පොට්ටු අමුන්ටත් සල්ලි දුන්නා කියලා. නිකන් හිතලා බලන්න, ජාතියකට පාර ගහනකොට මේගොල්ලෝ ප්‍රකාශ කරන විදිය බලන්න සරත් විදේශකයි කලිම මද්‍රසා ටික වහනවා. පල්ලි ටික වහනවා කුරුකා තානම් කරනවා දැන් ඕම කතා කරන එක නෙවෙයි ඔක්කොමත් එක සාකච්ඡා කරලා ජාතිය අපිත් එක්ක ජීවත් වෙන්න ඕනේ අපි මේකට මොකද විසඳුම් කියලා ඇව්වනම් අපි දෙනම උපදෙස් බාරම්බරගේ මුස්ලිම් කතා කරලා ඔක්කොම වාඩි කරලා තීන්දු తీරන ගන්න ජාතියකට ඕම පාර ගන්න එපා ඒ කියන්නේ කොහේ හරි ඕම පාර ගාගෙන යනකොට තමයි අර ඒ සරත් විරසකර කියන අන්තවාදී ඇදෙන්නේ අසත්සාලිගේ අන්තවාදයක් ඇදෙන්නේ නැහැ අසත්සාලිත් එක්ක ආදරේ තමයි ඇදෙන්නේ මෙතර වහබ්වාදී සහ ජිහාඩ් මතවාද පැතිරවීම සම්බන්ධයෙන් අතරංගොඩගත් ජමාතේ ඉස්ලාමීය සංවිධානයේ හිටපු සභාපති රෂිඩ් හාජුල් අක්බර් නමැත්තා ත්‍රස්ත විමර්ශන කොට්ටාශය මගින් රඳවාගෙන ප්‍රශ්න කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ මේ පුද්ගලයා අතරංගොඩ ගින තිබෙන්නේ අප රට තුල මුස්ලිම් මූලධර්මවාදී වහබ් මතවාදය ප්‍රචාරය කිරීම සහ ඒ සම්බන්ධයෙන් විවිධ ප්‍රචාරක මාධ්‍යයන් උපයෝගී කර ගනිමින් යම් යම් ප්‍රචාරක ක්‍රම අනුගමනය जमाते इस्लाम नेमती संविधाने हिटपु सभापति वर्याद वनातर मावनेल्ल बुदुपिलिम कैडिमे सिद्धियत अदाल सेककरुवन्गे लंगम ज्ञातिय कुद वनबवटाई अनावरणे वी तिबेन्ने मेम अत्तडंगोटगत सेककरु त्रस्तवादी वेलक्वीमे पनते अडते रेंदुम नियोगयक लबागेन तवदुरटत प्रश्न किरीमट नियमितव तिबेनवा මෙතර ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා ආගමික අන්තවාදී ක්‍රියාකාරකම් වල නිරත වන පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීම සඳහා නව රෙගුලාසි සහිත ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා 1979 අංක 48 දරන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ తాවකාලික විධිවිධාන පනත යටතේ අදාළ නියෝගය ලබා දී ඇති බව සඳහන් එම නියෝගවලට අනුව දැඩි අන්තවාදී ආගමික මතවාද දැරීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ වෙත බාරවන හෝ අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් වසරකට නොඅඩු කාලයක් මධ්‍යස්ථානයක් තුල පුනරුත්ථාපනයට ලක් කිරීමට හැකියාව පවතිනවා ඒ සඳහා නීතිපතිවරයා විසින් මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කළ නියෝගයක් ලබා ගත යුතු බවද අදාළ ගැසට් පත්‍රයේ සඳහන් වනවා ආණ්ඩුව ගජ මිතුරන් වෙනුවෙන් මහා පරිමාණ සීනි වංචාවකට දොර විවර කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ කතරගම ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී සීනි හොරකම නිසා රටට කෝටි 1590ක් අපේ රටේ මුදල් හොරා කාලා තිබෙනවා දැන් රටේ ප්‍රචලිතයි මේක සීනි හොරකම කියලා. මේ ආණ්ඩුව ඍජුව වග කියන්නට ඕන මහා පරිමාණයේ රාජ්‍ය මුදල් මංකොල්ලයක්. කොහොමද මේක කරේ? රුපියල් 50 බද්ද 725ක බද්දකට පහක හෙලලා. බදු සූදුවකින් මේ හොරාකෑම කරේ. ඒ හොරාකාපු මුදල් වලින් තව PCR පරීක්ෂණ කීයක් කරන්නට තිබුණද? සෞඛ්‍ය ශාස්ත්‍රයේ COVID මර්ධන බලකායේ සෞඛ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශවල නිලධාරීන් ආරක්ෂක උපකරණ කට්ට කොපමණ ආරම්භ දෙන්න තිබ්බද කෝටි 1590කින් අපේ රටේ ලක්ෂ 220ක් වූ ජනතාවට ලක්ෂ 440ක මාත්‍රා අවශ්‍ය වෙනවා එන්නත් ලක්ෂ 220ක් නෙවෙයි එන්නත් මාත්‍රා ලක්ෂ 440ක් අවශ්‍ය වෙනවා ඒ ටික ආරම්භ දෙන්න තිබුණා නේද අදටත් අපේ රටට අවශ්‍ය එන්නත් ප්‍රමාණය ගන්නට බැරි ආණ්ඩුවක් මේ රටේ තියෙන මොකද්ද මේ ආණ්ඩුව කරලා තියෙන්නේ පාලකයොයි ගජමිතුරොයි දෙගොල්ලොම එකට හවුල් වෙලා කොටි 1590 ගසා කාලා තියෙනවා. මේ අතර සීනි බදු වංචාව සම්බන්ධයෙන් දේශපාලචින් මෙන්ම විවිධ පාර්ශවයන් මෙලෙස අදහස් පළ කළා. දැන් මම දැක්ක පත්‍රවල තියෙනවා මුදල් අමාත්‍යාංශයේ කිව්වා කියලා බිලියන 15.9ක් සීනි වලින් ආදායම නැත්නම් loss එකක් කියලා. අපි එහෙම කිව්වේ නැහැ. එහෙම අපිට කියන්න බෑ. එහෙම loss එකක් නැහැ. ඔය කියන කට්ටිය මේක පාඩුවයි කියන කට්ටිය මේක 725 තියෙන දාක්කල් පාඩුවයි. ආණ්ඩුවට සම්පූර්ණ අයිතිය තියෙනවා මහ ජනතාව වෙනුවෙන් බදු වෙනස් කරන්න. එතකොට වැට් එකත් අඩු කළා අපි. ඒකත් එතකොට රෙවෙනු එකක් අඩු වෙලා ඇති. එහෙම ගණිතය කරනවා නම් ওই 15.9 නෙමෙයි තියෙන්නේ. අද වෙනකොට තාම 725නේ සීනි. එතකොට අද බිලියන 20ක් වෙලා ඇති. මොකද ওই පෙබරවාරි 10ට තිබ්බ ඉලක්කම. සීනි විකුණන අය කලේ මොකද? ඒ අපි අඩු කරපු බද්ද
ඒගොල්ලන්ගේ සාක්කුවේ දාගත්තා. ඒක එක්තරා විදිහක නීති විරෝධී වැඩක්. ඒ නිසා මේ පිළිබඳව ආණ්ඩුවට වෙච්ච අලාභය, ජනතාවට වෙච්ච අලාභය මේ ගැන මොවුන්ට විරුද්ධව ක්‍රියා කරන නීතියක් අපි හොයාගත යුතුයි නැත්නම් හදාගත යුතුයි. දැන් ඒ අන්දරේ සීගාව කියන කතාව කවුරුත් දන්න කතාවක් නේ. එමනම් අද අන්දරේට තපන් වර්තමාන මේ යුගයේ ඉන්න අන්දරේලා බිලියන 16ක සීනි කාලා තියෙනවා. එනම් ජනතාවගේ බදු ජනතාවගේ මුදල් බිලියන 16ක රුපියල් බිලියන 16ක සීනි කාපු අන්දරේලා තමයි අද මේ රජයේ ඉන්නේ කියන එක අපි පැහැදිලිව මතක් කරන්න ඕනේ. සීනි පිළිබඳව ප්‍රශ්නයක් වෙලා තියෙනවා නම් හොඳට මතක තියාගන්න ජනාධිපතිතුමාත් ගරු අගමැතිතුමාත් බැසිල් රාජපක්ෂ මැතිතුමාත් ඉන්න තාක්කල් හොරුන්ට වංචාකාරීන්ට දූෂකීන්ට මේ රටේ ඉඩක් නැහැ. මේක මහා බැංකු මංකොල්ලයටත් වඩා දෙගුණයක් තෙගුණයක් වෙන කෝටි ප්‍රකෝටි ගාණක් මේ රට අහිමි කරපු වංචාවක්. සීනිම විකුණීම සඳහා යෙදවෙන සමාගම් කීපයක් තියෙනවා. ඒ වතර මේක ගියාද කියන කාරණේ මේක හොයන්න විගණක අධිපති මගින් කරන්න ඕනේ. ඒක ඉදිරි කාල සීමා තුලදී රජයේ ගිණුම් කාර්ය සභාවට යොමු කළාම ඒ මගින් විගණක පාදිපතිය යවුවාම බලා ගන්න පුළුවන් මේකේ සත්‍ය වශයෙන්ම වූ පාඩුව කොච්චරද. මේ සීනි බදු වංචාවෙන් අහිමි වෙච්ච බිලියන 16කට ආසන්න මුදල කොහොමද ආයිත් අය කරගන්නේ? මේ මහ විශාල සීනි තොගේ කොළඹ වරායට සේන්දුනායින් පස්සේ මේ ගැසට් එක වෙනස් කරේ රුපියල් 50ට තිබිච්ච බදු මුදල ශත 25ක් දක්වා අඩු කරේ කාගේ අවශ්‍යතාවය වෙනුවෙන්ද? හරියටම සැලසුම් කරලා දොර ඇරලා දීලා හොරකම් කරා කරගන්න ඉඩ දීලා මේ ආණ්ඩුව බලාගෙන ඉඳලා තියෙනවා. බදු මුදල් අඩු කරලා මේ රටේ ජනතාවට සහන ලබා දෙන්න කටයුතු කරද්දී යම් ව්‍යාපාරික කොටසක් ඉදලා ඒකේ ලාභය ලබලා ජනතාවට ඒ සහන ලබා දෙන්නේ නැත්නම් රජයක් හැටියටත් අපි අධිකරණය දැන් නඩුවකුත් විභාග වෙමින් පවතිනවා. අපි හිතනවා මේ සාධාරණ ජනතාව ඉෂ්ට කරන්න අවුරු කටයුතු කරත් ඒක සාධාරණයි. මේ ගජමිතුරුන්ගෙන් සීනි කාපු අය අද පක්ෂ විපක්ෂ දෙකේම ඉන්න බවත් අපි මතක තබා ගත යුතුයි. ඒ නිසා මේ සීනි ගජමිතුරුන්ගේ සහායෙන් වරදාන වරප්‍රසාද ලබා ගත්ත අය ලිදරව් කිරීම දැන් සිදුවේ යුතු කාරණා. මේ වංචනිකයෝ අද අර්ජුන ඇලෝසියස් වාගේම හැමෝම බෙදා හදාගෙන කෑම මගින් මේ සිද්ධිය යටපත් කරන්න පුළුවන් කියලා හිතන මානසිකත්වයකට පත් වෙලා තියෙනවා. දහවනෙන් ඉවත් කළ ලංගම බස් රථ පුස්තකාල ලෙස ප්‍රතිනිර්මාණය කර පුස්තකාල නොමැති පාසල් සඳහා ලබා දීමේ බසෙන් අනාගතයට දෙවෙනි අදියර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවැත්වුණා. දහවනෙන් ඉවත් කරන ලද ලංගම බස් රථ පුස්තකාල ලෙස ප්‍රතිනිර්මාණය කර පුස්තකාල නොමැති පාසල් සඳහා ලබා දීමේ බසෙන් අනාගතයට දෙවෙනි අදියර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ඒ අනුව දිස්ත්‍රික්ක 20ක පුස්තකාල පහසුකම් නොමැති පාසල් 20ක් සඳහා මෙලෙස බස් රථ පුස්තකාල ලබා දීම සිදු වුණා. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වලින් බිහි වූ සුපිරි කෝටිපති ජයග්‍රාහකින් පස් දෙනෙකුට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් අරලියගහ මන්දිරයේදී ජයග්‍රාහී මුදල් චෙක් පත්‍ර දාහණය කිරීම සිදු වුණා. කෝටිපති කප්‍රුක 687 689 සහ ශනිදා 3057 3543 සහ සංවර්ධන වාසනා 411 වන තරඟ වාරයන්හි ජයග්‍රාහකින්ට මෙලෙස අග්‍රාමාත්‍යවරයා ජයග්‍රාහී චෙක් පත් පිරිනැමුවා. වංචාවල පේරාදෙණිය ලුණුවිල පුස්සල්ලාව සහ කහවත්ත ප්‍රදේශවල ලොතරැයි ජයග්‍රාහකින් වෙනුවෙන් මෙලෙස පිරිනැමුව මුළු මුදල රුපියල් කෝටි 25කට අධිකයි. වත්මන් රජයේ බලයට පත්වීමට පාස්කූ ප්‍රහාරය භාවිතා කළද එම ප්‍රහාරයේ මහමුලකරුවන් ඇතුළු වගකීතු පාර්ශව හෙළි කිරීමට රජය අපොහොසත් වී ඇති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමින්ද විජේසිරි සහ හේෂා විතානගේ මහතා පවසනවා. ඒ ඊයේ කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අම්මේ අපි හිතුවා දැන් ගෝඨාභය මහත්තයා බත් වෙලා පැය 24ක් ගන්න කලින් එදා එතුමා විපක්ෂයේ ඒක කියපු ඒ සියලු දේවල් කියන දහම මේ පාස්කම් සිමේ වාර්තා කරා. ත්‍රිපාල සීසේන මහත්තයා දැම්මට ගෝඨාභය මහත්තයා කිව්වේ නෑනේ මෛත්‍රීපාල සීසේන මහත්තයා කරපු දේම කරගෙන යනවායි කියලා. මෛත්‍රීපාල සීසේන මහත්තයා කරපු දේවල් හොඳ නැති නිසානේ ගෝඨාභය මහත්තයා බත් කරේ. දැනද කොරලා තියනවද මේ පාස්කම් වාර්තා කරපු සිදුවුන? කවුද වැරදිකාරය වෙලා? කවුද මේ බෝම්බේට සම්බන්ධ වෙලා තියෙන කාරණාවත් අපිට හොයා ගන්න වෙලාව නෑ. රටබැරි තාසල්න බොරුවට රඟපාලා මිත්‍යා හදලා බලයට ඇවිල්ලා අද මේ රට අවුල නැතිකඩ පත් වෙලා තිබුණේ. දැන් මේ ආණ්ඩුවේ ඇතුළේ ඉන්න තවත් මෙතියම්තුරු කියන ජනන්ද පාසුක ආහාර කොමිෂන් වාර්තාව පිළිගන්න බෑ. මර වැඩක්. ෆේල් කියන ඒ නිසා මේ අසාර්ථක භාවය තුළ මිරිකලා ඉන්න ආණ්ඩුවට ජනතාව ඉස්සරහට දැන් යන්න බෑ. ජනතාවට කියලා නැවත කියන්න දෙයක් නෑ. ජනතාව තුළ නිර්මාණය වෙන විරෝධය දිනෙන් දින කොතෙක්ද කිව්වොත් අර කිසා ගෞතමියට බුදුරජාණන් වහන්සේ කිව්වා වගේ නොමල ගේකින් අබ ඇටයක් අරන් ඉන්න කියලා මේ ආණ්ඩුවට බනින්න නැති ගේකින්
අබෑටයක් හොයාගන්න බැරි තරමට මේ ආණ්ඩුව පිරිහිලා කියන එක මුරුත්තේට්ටු ආනන්ද හඳුගෙන ඒක හරියටම ගැලපෙනවා. මේ වෙනකොට කතා කරන්නේ පාස්කු අල්ලන්න ආපු දෙවිය විදියට නෙමෙයි පාස්කු වලින් බේරෙන්න හදන දෙවිය විදියට. නැඟ බේර ගන්න ආණ්ඩුවද කරන්නේ එක්ක සජිත්‍ය කරේ තියෙනවා එක්ක මෛත්‍රීගේ කරේ තියෙනවා එක්ක රනිල්ගේ කරේ කියලා මේ පාස්කුව දියාරු කළා දාන අපි කාදින ලිම්පන්න මාත්‍ර කියනවා. අපි බෞද්ධ මන්ත්‍රීවරු අපි ඔබ වහන්සේත් එක්ක එකතු වෙන්න සූදානම් සියල්ල හැමදාම රවට්ටන්න බෑ. 69 ලක්ෂයේ එදා රැවට්ටුව කියන කද සමාජගත වෙලා තියෙනවා පිළිගන්නවා. හැබැයි මේ සුළුතරයක් වෙන රැවටිච්ච මිනිස්සුන්ගේ කරපිටින් නැවතා ආණ්ඩු හදන්න ගෝඨාභය මහත්තයාගේ කණ්ඩායම උත්සාහ කරනවා නම් ඒක මේ මහ පොළොවේ බොරුවක් බවට පත් කරන්න සමුජ ජන බලවේගය අපි සූදානම්. ක්‍රීඩා පොතක් වෙතයි දැන් අවධානය. රේඩ්ස්බරි ගෙනෙන මෞබිමට වීරයෙක් තුලින් අප අද හමුවන්නේ කෙටිදුර දහවන ශූරී ලක්ෂිකා සුගන්ති ක්‍රීඩිකාවයි. දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ මීටර් 100 සහය දිවීමේ රන් පදක්කම සිරිලකට ගෙන ඒමට කැප වූ කෙටිදුර දහවන ශූරී ලක්ෂිකා සුගන්ති මෞබිමට වීරයෙක්. මගේ නම ලක්ෂිකා සුගන්ති. මගේ ගම ගෝණපල හන්දිය. ලොකු සහයෝගයක් හම් වෙනවා අම්මගේ තාත්තගේ. මම පුණේම කටයුතු කරන්න ගියත් තාත්තායි අම්මයි එනවා සමහරක් කරලා මාව එක්කයි යන්නත්. ගිය අවුරුදු තිබ්බ සාප් ගේම්ස් එකේ මට මීටර 100 කඩුලුමත් ඉදීීමේ රන් පදක්කමයි මීටර 104 රිලේකේ රන් පදක්කමයි මීටර 100 තුන්වෙනි ස්ථානය ගන්න පුළුවන් වුණා. රිස්බරිගෙන් ස්පොන්සර් එක හම්බුණාට පස්සේ තමයි මගේ හොඳ පර්ෆෝමන්ස් වලට මට යන්න පුළුවන් වුණේ. ඒ වගේම ලොකු සහයෝගයක් මට යාලෙන් හම්බ වෙනවා. මොකද අපි ගැන හොයලා බලනවා. ඇත්තටම යාලට මම ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕනේ මගේ ගමනේ පිටුපස්සේ රිස්බරි ඉන්න එක ගැන. මගේ ලොකුම බලාපොරොත්තුව තමයි ඒෂියන් චැම්පියන්ෂිප්, ඒෂියන් ගේම්ස්, ඒ වගේම ඔලිම්පික් කොමහරි සහභාගී වෙලා කොමහරි ලංකාවට මෙල්ලයක් ගේන එක. ජාතික මලල ක්‍රීඩකයින් ඔලිම්පික් සිහිනය කරා ගෙන යාමට ශ්‍රී ලංකාවේ අංක 1 රිට්ස්බරි චොක්ලට්ස් සවිපරි සපයන්නේ මහත් අභිමානයෙන් රිට්ස්බරි මෞබිමට විවේක්. එම පුවතත් සමගින් අප ඔබෙන් සමුගන්නේ උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන්. යලිත් දහවල් 12ට හමුවෙමු මධ්‍යාහන ප්‍රවෘත්ති සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.